සමියෝ උඹට මෙහෙමුනේ ඇයි උඹ හොඳ මිනිස්සේ හිත හොඳ මිතුරේ ඉතින් ඔබ වගේ එකෙකුට මෙහෙමුනා කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද මුහුණු පොතේ ඉන්න සමිත් රංගනගේ යාළුව මිත්‍ර හැමෝම වගේ තමන්ගේ දුක ප්‍රකාශ කර තිබුණේ මෙන්න මේ විදියටයි ඒ කාටවත් සමිත්ගේ හදිසි වියෝ විශ්වාස කරන්න බෑ ඒ වගේම අවසනාවන්ත විදිය මරණය ඔහුට අත්දේවි කියලා ඔවුන්ට හිතන්නවත් බෑ ඒත් දැන් සමිත් රංගන මෙලව හැර ගිහින් ඉවරයි ඒ වගේම අභාග්‍ය සම්පන්න නිර්ණමක ප්‍රතිඵලයක් ඊට හේතු වෙලා ඉවරයි ওই සිද්ධිය වෙච්ච දවසේ උදේ පුතා පිට කතා කළා හැමදාම රාත්‍රියට ගෙදරට කතා කළා අපේ දුක සෙප හොයා බලන පුතා එදා කවදාවත් නැතුව උදේවරු කතා කළා අපේ උදේවරුවේ කතා කරන්න කියලා ඇහුවාම අද මම උදේවැඩට ආවා යාළුවොත් නිවාඩු ගිහින් කියලා කිව්වා ඉතින් වෙනද වගේම ඒ වීඩියෝ කෝල් එකකින් ඉන්න තැන අවට වටපිටාවත් අපිට පෙන්නවා එහෙම කියන්නේ සමිත්ගේ තාත්තා අබුඩාබියේ එයාපෝට් පාරේ KFC අවන්හලේ සේවය කරමින් සිටියේදී ගෑස් නාලයක් පුපුරා ගිහින් මේ විදිහ අවසනාවන්ත මරණයක් හිමුවේ වැලිකම වරකා පිටිය මිහිකම් උයනේ පදිංචිව සිටි 29 හැවිරිදි සමිත් රංගනායි සමිත් අබුඩාබි රටේ සේවයට යන්නේ 2014 අවුරුද්දේ මාතර මහවිද්‍යාලෙන් උසස් පෙළ කළා නුගේගොඩ ඇවිත් පරිගණක තාක්ෂණයේ පිළිබඳවත් හදාරපු සමිත් මේ විදිහ රස්සාවක් හොයාගෙන යන්නේ අනාගතය ගැන හොඳ සැලසුම් කළායි අපි හුඟක් දුප්පත් මිනිස්සු මම කොවියෙක් අපිට කියලා මහලොකු වත්කමක් නැහැ පුතා මේව තේරුම් ගත්තා එයා අපි දෙන්න ගැනත් එකම නංගිගේ අනාගතය ගැනත් හිතුවා 2014 සාමාන්‍ය රස්සාවකට ගිය සමිත් පුතා KFC ආයතනයේ වැඩ පරීක්ෂකෙක් වෙලා අන්තිමට මැනේජර් කෙනෙක් විදිහට උසස් වීම ලැබුවා එයා හොඳින් ඉගෙනගෙන ඉස්සරහට ආපු විදිය ගැන අපි ආඩම්බර වුණා සමිත් රංගනගේ තාත්තා අශෝක මෙහෙම කියන්නේ හදවතේ තෙරපෙන වේදනාව සුසුම් වලින් පිට කරන ගමන් සමිත්ගේ අම්මා නම් ඉන්නේ කතා කරන්න පුළුවන් මානසික තත්යක නැවේ සමිත් තමන්ගේ සේවා ස්ථානයේ රාජකාරියට ඉන්නේ රාත්‍රියටයි ඒ නිසා ඔහු ඉඩක් ලැබුණ මොහොතක ගෙදරට කතා බහ කරනවා එහෙම කතා කරන ඔහු වැඩිපුර කාලය ගත කරන්නේ අම්මා තාත්තා නංගි විනසන්න වීලු කරන්න ඒ වෙලාවට රසම රස කැම පෙන්නලා නංගි පවුස්සන්න සමිත් අමතක කරන්නේ නැහැ මේ විදිහට විහිළු කරන සමිත් ඊළඟට බොහොම හැඟුම්බරව මෙහෙම කියනවා ඔයගලන්ට දුක් විඳින්න මම ඉන්නතුරු ඉඳ තියන්නේ නැහැ මම ඔයාලව බලා ගන්නවා ඒ නිසා බය වෙන්න එපා සමිත් මේ කතාවේ දා කියන්නේ පසුගිය 31 වෙනිදා උදේවරුෙත් කිව්වා ඒත් හවස වෙද්දී ඔහුගේ බලාපොරොත්තු හොරු වරන් ගියා පසුගිය පොයේ දවසේ උදේ පුතාගේ යාළුවත් අපිට කතා කළා පොඩි අනතුරක් වෙලා සමිත් ඉස්පිරිතාලේ කිව්වා ඊළඟට එයාව තාම හොයනවා කිව්වා ගෑස් නලයක් පුපුරා ගිහින් කියලාත් කිව්වා කොහොම හරි පස්සෙන් පස්සේදී තමයි මේ කතාව අපිට දැනගන්න හම්බුනේ ඒක දැනගත්තේ අපේ දුව දිගින් දිගට මේක නහපු නිසායි සමිත් රංගන කවදාවත් නැතුව වැඩට ආපු උදේවරු සේවය ඔහුට ඉවර කරගන්න බැරි වුණා කවුරුත් නොහිතපු විදියට ඒ ආයතනයේ තිබුණ ගෑස් නලේ පුපුරා ගියා ඒ ගින්නෙන් පස්සේ තිබුණු සුන්බුන් මැද තමයි සමිත් රංගන මේ ගෙහින් තිබුණේ අපි තාමත් හරියට මේකුනේ කොහොමද කියලා දන්නේ නැහැ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයට වගේම වගකීතු තැන් බොහොමයකට අපි කතා කළා ඒත් වැඩක් උනේ නැහැ සමිත් රංගනගේ තාත්තා වේදනාවෙන් කීවේය සමිත් ගෙදර හිටිය එකම හයිය ඒ හයිය දැන් නොඋන්ට නැහැ කොටින්ම සමිත්ගේ දේහ ලංකාවට අරන් එනකොට ඊට මුදල් ගෙවන්න උනොත් ඒ හයියවත් සමිත්ගේ මව්පියන්ට නැහැ උසස් පෙළ කරලා ගෙදර ඉඳන් රස්සාවක් හොය හොය අයදුම්පත් යවන හංසනිටවත් ඒ හයිය නැහැ මට තේරෙන්නේ නැහැ මොනව කරන්නද කියලා දැන් ඉතින් අපේ ජීවිතේ ඉවරයි සමිත්ගේ තාත්තා වේදනාවෙන් යුතුව නැවත කියනවා පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ ලංකාවට ආපු සමිත් විවාහ ගිවිස ගත්තා ඒ නුගේගොඩ පරිගණක පන්තිය හඳුනාගත් දුල්කඩ ලක්මිනී එක්ක ලක්මිනීටත් මේ සිද්ධිය වෙච්ච නස්පැති තවමත් හිණයක් සමිත් එක්ක එකතු වෙලා හදාගන්න හදපු ලස්සන ලෝකයේ අද හිම්පිටින්ම හිණ ගොඩක් වෙලා පුතා විවාහ ගිවිසගෙන ලංකාවෙන් ගියේ ආපසු ඉක්මනට ඇවිත් විවාහ උත්සවය ගන්නයි ඒත් කොරෝනා වසංගතයේ තත්ත්වය නිසා හැමදේම වෙනස් වුණා එයා කතා කරන හැම වෙලාවෙම කිව්වේ මේ ප්‍රශ්න ඉවරුන ගමන් ලංකාවට එනවා කියලා අවිත් අපි එකටෙමු කියලා කොරෝනා වසංගතය නිසා පුතාලගේ KFC ආයතනේ මාස දෙකක් විතර වහලා තිබුණා ඒ කාලේ පඩි ලැබුණෙත් නැහැ ඒත් පුතා කිව්වේ තත්ත්වය හොඳුනම හරියාවි කියලා සාමාන්‍යයෙන් පුතා අපිට කතා කළාම විනාඩි 45ක් පැයක් විතර ෆෝන් එකේ ඉන්නවා අපේ දුක සපහනවා අසනීපයි කිව්ව බෙහෙත් ගන්න කියලා සල්ලි ඉක්මනටම එවනවා දැන් කවුද අපිව බලාගන්නේ කෝ අපිට හයිය සමිත්ගේ පියා සුසුම් හෙලමින් කිව්වා ජීවිතේ හැරිම පුදුමාකාරයි කරදර දුක් කම්කටොළු පෙනෙන තෙක් මානෙක නැති අවස්ථාවකදී වුණත් මායාවිත් අපේ ජීවිතයට එබෙනවා එහෙම එබිලා නිකන් යන්නේ නැහැ අපිවත් අරගෙන යනවා ඒ යන්නේ මේ ලෝකේ ජීවත් වෙන අපයට සදාකාලික දුකක් ඉදිරි කළා ඒක හැරිම කුරුරුයි මේ සංවේදී සටහන අවසන් කිරීමට පෙර සමිත් රංගන 31 වෙනිදා උදේවරුේ සිය ආදරණීය මෑණියන් සමග කතා බහ කරමින් සිටියදී කියූ කතාව අදටත් සමිත් රංගනගේ මවගේ මතකයේ තුල දොන් කර දෙයි අම්මේ මම ඊයරේ මාර හිණයක් දැක්කා මම හිණෙන් හොල්මන්කට බය වුණා සමිත් එසේ කීවේ සිනාසෙමින් වෙනදා වගේමයි ඒත් ඉන් ටික වෙලාවකට පසු පෙරකී ලෙසම හොල්මන කෙසේ වෙතත් මාර්යා සියල්ල කනපිට හරවා සදාකාලික දුකක් සමිත් රංගනගේ පවුලයිට් මෙන්ම හිතවතුන්ටද අත්කර දුන්නාය.